सिद्धि मंडले रवी सिउदिगिन्नसी पवन रोदे गलना मियुरु सत्सर नदई අයිබෝන් සුබෝදසන කදත් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ හදහනයි ඉරණමයි සමගිමයි. ඔබට පුළුවන් මෙතෙන් සිට පුරා හෝරාවක් අපිත් එක්ක සම්බන්ධ වෙන්නට ඔබේ ජ්‍යොතිෂ දැනුම වර්ධනය කර ගන්නටත් අනාගතයේ ඔබට මොකද වෙන්නේ කියලා බලා ගන්නට. හොඳයි හිතුවතුනේ අපි අද කතා කරන්නට සූදානම් කරගත්තා පසුගිය සතියේ වගේම ලංකාවේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකු. ඒ තමයි පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා. ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා ඔබතුමා අයිබෝන් කියලා අපේ මෙතිරියට පිළිගන්න. අයිබෝන් අපේ ඉතනවා ජීවිතේ බොහෝ දේ තීරණය වෙන්නේ හඳහන මගින් කියලා. ඒ නිසා වෙන්න අපේ තරුණ වයසට පත් වෙනකොටම අපේ දෙමාපියන් විසින් කේන්දරයේ මොකද්ද මේ වෙන්නේ අනාගතේ මගේ දරුවන්ට මොකද වෙන්නේ කියලා බලනවා. අපිට මොකද වෙන්නේ කියලා බලනවා. ඒකෙදි ප්‍රධානම වෙනවා තරුණ වයසට එනකොට විවාහය. මම හිතන්නේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු දෙයක් තමයි මේ විවාහය. තරුණ වයසට එළඹෙන ඔබ නිතරම ප්‍රේම සම්බන්ධතාවයෙන් බැලෙන්නට පුළුවන්. ඒ වගේම ඒවා සාධාරණ ප්‍රේම සම්බන්ධතාව වෙන්නත් පුළුවන්, අසාධාරණ ඒවා වෙන්නත් පුළුවන්. මම එහෙම කිව්වේ ඔබේ කේන්දර ගැලපෙන්නත් පුළුවන්, නොගැලපෙන්නත් පුළුවන්. ඒ නිසා දෙමාපියන් බොහෝ වෙලාවට මේ ප්‍රේම සම්බන්ධතාවයන් සහ අපේ ජීවිතයේ වගකීම් බාර දෙනවා කේන්දරයට. ප්‍රශාන්ත් මල්විකේ මහත්මයා ඔබතුමාගෙන් අහන්න ගත්තේ විවාහ ජීවිතයේදී අපේ මේ සියලු තීන්දුව තීරණ කේන්දරයට බාර දෙන එක හරිද? ආයු බොවන් ඔබ සැමට ඇත්ත වශයෙන්ම මේ අපි මුලින්ම බලමු මේ විවාහය කියන එකේ අර්ථය මොකක්ද කියලා. දැන් විවාහය කිව්වම වියන්නෙන් අර්ථයක් වෙනවා විශ්වාසනීයත්වය, විවෘත බව. ඒ විශ්වාසනීයත්වයත් එක්කින දෙයක් තමයි විවෘත බව. වායන්නෙන් එනවා වාසනාව කියන එක. වාසනාව අත්‍යවශ්‍යයි. තමන්ගේ උබ්බේතකත පුඤ්ඤතා පෙරකන ලද පුණ්‍ය ශක්තිය පළදීමේ ගුණය. හයන්නෙන් කියනවා හඳුනා ගැනීම. යයන්නෙන් කියනවා යහපත කියන කර්ම කාරණා. මේ නිසා විවාහයේදී ඇත්ත වශයෙන්ම කියනනම් පෙර පුණ්‍ය බලය, ඒ වගේම පුණ්‍ය ශක්තිය තුළින් ඇතිවන්නා වූ විශ්වාසනීයත්වය. මම මීට පෙර ආතු වැඩ සලහනකදී කිව්ව මක්ත ඔබට මතක ඇති. පොරොන්දම කියන්නේ පෙර සිටි අන්දම කියලා. ඒ වගේමයි තමන්ගේ ජීවිතය තුළ වාසනාව සහ යහපත උදා කර ගැනීමට විශේෂයෙන්ම මේ විවාහය වැදගත් වෙනවා. නමුත් ඔබ අහපු ප්‍රශ්නය කේන්ද්‍රයක් අවශ්‍යමද විවාහ ජීවිතයකට කියන එක නේද? එහෙම. ඇත්ත වශයෙන්ම කේන්ද්‍රයක් අවශ්‍ය නැහැ. කේන්ද්‍රයක් තුළින් කියවෙන්නේ ඔබගේ හෝ ඇයගේ. දැන් ඔබ පුරුෂයෙක් නම් පුරුෂයාගේ සහ ස්ත්‍රීගේ තියෙනා වූ සංසාරික බැඳීම, සංසාරික වාසනා ගුණ, සංසාරික විශ්වාසනීයත්වය කියන කරුණු කාරණා, යහපත කියන කරුණු කාරණා සම්පින්දණය කරලා යම්කිසි කිරාමැන බැලීමක් තමයි කරන්නේ. දැන් අපි හිතමු එක පැත්තක තියෙනවා ඇන බාල්දියක්, අනිත් පැත්තේ තියෙනවා නත් බාල්දියක්. දන්නවනේ අර ස්කූල් පැනේකට දාන නත් එක. අපිට අහඹු ලෙස මේ දෙක තෝරලා අරගෙන ඒ දෙක තද කරොත් සමහරට ඒක හරියටම හරියන්න පුළුවන්. නමුත් අපි කේන්ද්‍ර ගැලපීම ඔය පොරොන්දම් පරීක්ෂාව වගේ කරුණු වලින් අපි තවදුරටත් විග්‍රහ කරනවා. මේක හරියටම හරියන්න 100%ක්ම ගැලපෙන ආකාරයට. නමුත් මතක තියාගන්න 100%ක් ගැලපෙන පොරොන්දම් මේ ලෝකෙ තුල නැහැ කොහෙවත්. යම් තාක් දුරකට ගැලපීම සහ ඒ ශක්තිමත් බව නිරතුරුව රඳා පවත්වා ගන්නට තමයි අපි මේ කේන්ද්‍ර බැලීම සිද්ධ කරන්නේ. නමුත් කේන්ද්‍රය කියන එක අත්‍යවශ්‍ය සාධකයක් නොවුනත් ඔබට ජීවිතේ ඉතා වැදගත් සාධකයක් වන බව ඉතා පැහැදිලිව කියන්න ඕන. ඔව්. ඔබ කිව්වා වගේ බොහෝ දේවල් තියෙනවා. සමහර වෙලාවට තරුණ වයසේදී යෝජිත විවාහයන් සිද්ධ වුණාම ඒ විවාහයන් අතරමඟ ජීවිතයේ අතරමඟ කැඩිලා යනවා. නමුත් ප්‍රේම සම්බන්ධතාවයකින් ගොඩනැගෙන විවාහය කේන්ද්‍ර බැලුවත් නැතත් බොහෝ දුරට සාර්ථකව ගෙන යනවා. එතකොට කියනවානේ කේන්ද්‍ර බලලා තන එකයි මේකයි දැන් බලන්න ඕනේ කියලා. එහෙම වෙනස බලන්නත් අපේ අය පුරුදු වෙලා ඉන්නවා. මේක කොහොමද වෙන්නේ? බංගතන ගැලපෙන දෙන්න නිවැරදිව තෝරගන්නවා. මතක තියාගන්න කේන්ද්‍රය කියන එක එක්තරා විදිහ කියනනම් වාර්තාවක් සටහනක්. තමන්ගේ වාර්තාවක්, අර ප්‍රගති වාර්තාවක්.
නමුත් මතක තියාගන්න ඕන මේ සෑම දෙයකම තමන්ගේ කර්මජ වාසනා ගුණය කියන එක ප්‍රධානයි. ඒ කර්මජ වාසනා ගුණයට සාපේක්ෂ දෙය හිමි වෙන දේ තමයි තමන්ට ලැබෙන්නේ. තමන්ට නිවැරදි විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනාවක් යම් කිසි පුද්ගලෙක්ට නැතිනම් එයා කේන්දර බැලුවත් නැත්නම් එයාගේ වාසනා ගුණය කියන එක උරුම වෙන්නේ නැහැ. නමුත් තවත් කෙනෙක් ඉන්නවා එයාට යදල වාසනා ගුණය උත්පත්තින් උරුම කෙනෙක්. එයා කේන්දර බැලුවත් නැත්නම් එයාට වාසනා ගුණය උරුමයි. නමුත් අපි මෙන්න කේන්දර ප්‍රහය විමසීමෙන් කරන්නේ ඒ යදල වාසනා ගුණය කොයිතරම්කට ශක්තිමත් විදියට මේ දෙපළට ගෙනියන්න පුළුවන්ද කියන එක යම් කිසි නිර්ණය කිරීමක්. කිරා බැලීමක්, මැනවැලීමක් තමයි මුලින්ම අපි හැම වෙලෙම අදහස් කරන්නේ. ඔව්. අපි දන්නවා කේන්දර බලනකොට පොරොන්දම් කල්පනකොට පොරොන්දම් 20ක් තියෙනවා. එහෙම නේද? ඔව්. ඔව්. ඒ පොරොන්දම් 20න් සාමාන්‍යයෙන් කිව්වොත් ඔබතුමා කීයක් ගැලපෙන්න ඕනද? මෙතනදී මේ පොරොන්දම් 20 කියන එක මම නම් දාලා තියෙන 125ක් කරුණු තමයි පොරොන්දමක් වලින් කියවෙන්නේ. පොරොන්දමක කීයක් ගැලපෙන්න ඕනද කියන අර්ථයට වඩා මේ දෙදෙනාගේ චරිතමය ගුණයන් සමානුපාතික වෙන්නට ඕන. මම මීට පෙර වැඩසටහනේදී කිව්වා මිනිස්සු වෙන් වෙනවා කියලා මිනිස්සු රාග ද්වේෂ මෝහ බුද්ධි විතක්ක ශ්‍රද්ධා කියලා චරිත හයකට. මේ පොරොන්දම් ගැලපීමට වඩා 75ක් කරුණු කියවෙන්නේ චරිතය තුලින්. අපි හිතමු රාග චරිතයේ ස්වාම පුරුෂයෙකුට මෝහ චරිතයේ බින්දක් විවාහ කළ දුන්නොත් ඒ දෙන්න අතර කවදාවත් හරියාකාර බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒක බලන්න ග්‍රහ පීඨින් තුලින් තමයි මේ පුද්ගලයාගේ චරිතය හඳුනාගන්නේ. පොරොන්දම් බැලීම තුලින් නෙමෙයි. නමුත් පොරොන්දමක් තුලින් විශේෂ කාරණා කියවෙනවා. දැන් උදාහරණයක් විදිහට කියනවනම් පොරොන්දමක් තුලින් පුළුවන් කෙනෙක්ගේ කියවෙන්නේ අර මේ ඒ දෙදෙනාගේ තියෙන රුචි අරුචිකම්. ලිංගික රසාස්වාදය තුලදී කියවෙන කරුණු කාරණා. ඒ වගේමයි ඒ දෙදෙනාගේ තියෙන රුස්සන බව. අපි කියන්නේ නුරුස්නා බව කියලා. දැන් නෝන මොකක් හරි කිව්වම මහත්තයා රුස්සන්නේ නැහැ. මහත්තයා මොන හරි කිව්වම නෝනට රුස්සන්නේ නැහැ. ඒ දෙදෙනාගේ අන්‍යෝන්‍ය වශයෙන් තියෙන ආකර්ෂණීය ගුණය. වශ්‍ය පොරොන්දම කියලා අපි ඒකට කියනවා. වශ්‍ය වෙන කෙන වශී වෙනවා කියන එකනේ. ඒ දෙදෙනා තුල තියෙන ආකර්ෂණීය බව. මේ සියල්ල ඒ දෙදෙනාගේ කේන් සටහන් තුලින් මැනවින් විග්‍රහ කරන්න පුළුවන්. මීට අමතරව අතිශයින් වැදගත් වෙන ග්‍රහ පොරොන්දම. මේ ග්‍රහ පොරොන්දම තුලින් කියවෙනවා ඒ අයට විවාහ වාසනා ගුණය කොතෙක් දුරට උරුමද කියන එක. ඒක තමයි ග්‍රහ පොරොන්දම තුලින් බලන්නේ. ඒ වගේමයි මේ උත්පත්ති කේන්දරේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මේ නැකත් පොරොන්දම ගැලපෙන්න ඕන කියලා. නැකත කියන එකෙන් අර්ථයක් වන්නේ ඒ දෙදා උත්පත්ති ලැබෙන මොහොතේදී මේ පෘථිවියට සාපේක්ෂව සූර්යයාට සාපේක්ෂව සහ ග්‍රහ විශ්ව ධාතුට සාපේක්ෂව චන්ද්‍රයාගේ පිහිටීමේ ස්වරූප. නමුත් මතක තියාගන්න නැකත කියන එක අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. බොහෝ දෙනෙක් හිතනවා මේ ජන්ම සම්පත් විපත් ක්ෂේම ප්‍රත්‍යාරි සාධක වද මෛත්‍රී පරමෛත්‍රී කියන නැකත් අනුව ගන්නකොට ස්ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයාගේ නැකතට ගනිනකොට විශේෂයෙන්ම මේ විපත් නැකත වද නැකත මේ ප්‍රත්‍යාරි නැකත ආදී ආවොත් ඒක ඉතා අසුබයි කියලා. ඒක කිසිම සත්‍යක් නොමැති බව ඉතාම පැහැදිලිව කියන්න ඕන. නමුත් මතක තියාගන්න ග්‍රහ පීඨීම් වල ස්වරූපය පුරුෂ නාශක ස්ත්‍රී නාශක යෝගලින් උත්පත්ති ලැබුපු අය විශේෂයෙන්ම ශනි මංගල දෝෂය කියන එක දෝෂේ නිවැරදිව ක්‍රියාත්මක කරන පීඨීමකද ඒ අදාළ පුද්ගලයා උපදිලා තියෙන්නේ කියන එක බලන එක තමයි ඉතාම වැදගත්. ඔව් ශනි මංගල කිව්වා වගේම තව චන්ද්‍ර මංගල කියලත් අපිට දෝෂයක් තියෙනවනේ ඒක ගැන චුට්ටක් කිව්වොත් ඒ ගමම චන්ද්‍ර මංගල කියලා කියන්නේ චන්ද්‍රයා සමග අඟහරු එකතු වීම. ශනි මංගල කියන්නේ සෙනසුරා සමග අඟහරු එකතු වීම. මේ ඇත්ත වශයෙන්ම කියවෙනවා චන්ද්‍රයාගෙන් සිතිවිලි කියවෙනවා අඟහරුගෙන් කියවෙන නොසන්සුන්කම. සිත් තුළ ඇති වෙන නොසන්සුන් ගුණය කියවෙන ශක්තිය තමයි එතුලින් කියවෙන්නේ. ශනිගෙන් කියන වෛරය කුජගෙන් කියන නොසන්සුන්කම. ශනි සහ කුජ එකට එකතු වුනාම වෛරයත් සමග නොසන්සුන් බව ඒකරාශී වෙනවා. එවිටත් තම පුද්ගලික ජීවිතයේදී ගෘහ ජීවිතය ගත කිරීමේදී බරපතල ප්‍රශ්න සහ ගැටළු වලට මුහුණ දෙන්න වෙන බව ඉතා පැහැදිලිව කියන්න ඕන. නමුත් ඒක පළපුරුදු දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙකුට විනා නිකන් ශනි සහ කුජයකට හිටිය පමණින්ම මෙයාට චන්ද්‍ර මංගල දෝෂයක් තියෙනවා කියන නිගමනයකට එන එක සම්පූර්ණ වැරදියක් බව කියන්න ඕන. ඔව් දැන් ඒක වෙන්නේ පෞද්ගලිකවනේ. නමුත් තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙනකොට කියන්නේ මේ දෝෂයක් තියෙන හින්දා මේ කේන්දර දෙක ගැලපෙන්නේ නැහැ කියලා. ඒක කොහොමද වෙන්නේ? දෝෂයක් තියෙනවා කියන එක දැන් මොකක්ද දෝෂය කියන එක තේරුම් ගන්න ඕන. ඒ පුද්ගලයාට සංසාරගත විවාහ දෝෂයක් තියෙනවද? කර්ම විවාහ දෝෂයක් තියෙනවද? වාසනා ගුණ වල අඩුපාඩුකම් තියෙනවද? ලිංගික ශක්තිය යම් කිසි බලහීනතාවයක් තියෙනවද? ලේ ධාතුවේ විෂමකාරී තත්වයක් තියෙනවද? දරුපල නොලැබීමේ ගුණයක් තියෙනවද කියන කරුණු කාරණා. ඇත්ත වශයෙන්ම අපි විවාහ වෙන්නේ ඇයි කියලා බැලුවොත් මොකටද අපි විවාහ වෙන්නේ? ඇත්තම විවාහ වෙන්නේ පළවෙනි දේ දරුවන් ලබන්නටයි. නැත්තම් මොන දෙයකටද අපි විවාහ වෙන්නේ? දෙවෙනි කාරණේ දෙදෙනා අතර වගේදී වෙන්න වෙන්නටයි විවාහ වෙන්නේ. තුන්වෙනි කාරණේ
මොකටද විවාහ වෙන්නේ බෙදලා අතරමඟදී එක්කෙනෙක්වත් අකල් මරණයකට පත් නොවීමේ අභිලාෂයෙන් සාහර මුලින් තමයි විවාහ වෙන්නේ අකල් මරණයකට මෙතනදී අපි ඔය කරුණු කාරණා තුන තමයි විශේෂයෙන් බලන්නේ මතක තියාගන්න රජ කෙනෙක්ගෙන් ඇහුවත් අන්ත දෙලින්ද හිඟන්නෙක්ගෙන් ඇහුවත් ඔය කරුණු කාරණා තුන තමයි බලපාන්නේ මොකද නැත්තම් ඉතින් ආදරය කරගෙන ඉන්න බැරි වෙනකම් බඳ කසාද බඳින්න නැතුව කසාද බඳින්න නැත්තම් විවාහ වෙන්නේ දරු පල්ලවන්ටයි ඔය කියන කර්ම කාරණා තුන තමයි ඉතාමත් වැදගත් මේ කාරණා තුන මුල් කරගෙන තමයි අනිකුත් ප්‍රස්තුතයන් සෑම දෙයක්ම ගොඩනැගිලා තියෙන්නේ හොඳයි හොඳයි ඒ දොතරේ ඔබටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔබේ වෙලාව කොහොමද කියලා බලාගන්න ඔබේ හඳහන බලාගන්න ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ වෙලාවේ 0112 323 704 දුරකථන මාර්ගය ඔස්සේ ඒ වගේම www.dinamini.lk වෙබ් අඩවිය හරහාත් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඒ වගේම ඔබේ උපන් දිනය සහ උපන් වේලාව සහ උපන් ස්ථානය අපිට එවුවොත් මේ අවස්ථාවේදීම ඔබට අදහස් ප්‍රකාශ කරන්නට පුළුවන් ඔබේ දැන ගැනීමට ඇති සියලු ප්‍රශ්න සඳහා අපි දැන් එරංග සින්දුවකට යන්න. ඔව් අපේ ගීත මෙග්‍රාමෙන් අනතුරුව නැවතත් සුපුරුදු වැඩසටහන සමග එක්තු වෙනවා.
සිද්ධි මන් හලේ රැඳී සිරුදිගින් නැසි පවන් රොදේ ගලනා මියුරු සත්සර නදයි එතකොටනේ ඔබ නැවතත් සම්බන්ධ වෙ සිටින්නේ හදානායකට නම් මේ වැඩසටහනේ සමගින් අපි අද කතා බහ ලක් කරන්නේ විවාහය සම්බන්ධයෙන් ප්‍රශාන්ත් මල්වගේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තුමා තමයි අපි සමගින් අද සම්බන්ධ වෙන්නේ සුරේකා ඔව් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නට දැන්පත් මේ වෙනකොට බොහෝ දිනක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපි ඒකලන්ට අවස්ථාව ලබා දෙනවා කියලා පොරොන්දු පිට මම ඔබතුමාගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා දැන් අපි දන්නවා අපි පොරොන්දුන් ගැන කතා කරානේ ඔබතුමා කිව්ව විදිහට අපේ කේන්දරවල සඳහන් වෙලා තියෙනවා අපේ පොර මේ අහවලට හවලා ගැලපෙනවා කියලා. එතකොට විවාහයක සාමාන්‍යයෙන් කේන්දරයක් ගලපනකොට සාමාන්‍යයෙන් අපි තේ කේන්දරයක බලන ප්‍රධාන ග්‍රහයෝ ඉන්නවද? මේ අහවල් ග්‍රහයාගෙන් තමයි මේ ඇයගේ හෝ ඔහුගේ විවාහය තීරණය කරන්නේ. ඒ විවාහය සාර්ථක වෙයිද එහෙම නැත්නම් විවාහයක් වෙනවද මේ දේවල් තීන්දුව කරන්නේ මේ අහවල් ග්‍රහයාගෙන් තමයි කියලා අපිට ගන්න පුළුවන් ග්‍රහයින් ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේ කේන්ද්‍රයක සිකුරු ග්‍රහය ඉතා වැදගත්. සිකුරුගෙන් තමයි ලෞකික සැප ලබා දෙන්නේ. මේ ලෞකික සැප ලබා දෙන සිකුරු ග්‍රහයාට නිත්‍ය හිමිකාරත්වයක් විවාහ ස්ථානයේ තුල තියෙනවාමයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේෂ රාශිය තමයි රාශියක්ේ පටන් ගන්න පළවෙනි රාශිය. ඒක අයිති වෙන්නේ අඟහරු ග්‍රහයාට. දැන් ඔබ බලන්න මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ කොයිතරම් විද්‍යාත්මක පදනමක් මත ගොඩනැගිති විශේෂයක්ද කියන එක ඔබට අවබෝධ කරගන්නයි මම මේ දේ කියන්නේ. දැන් පළවෙනි කොටුව මේෂ රාශිය වෙනකොට ඒක අයිති වෙන්නේ කුජ ග්‍රහයාට. චිත්ත සංතානය තුළ පළවෙනි කොටුවෙන් පෙන්වන්න කරන පුද්ගලිකේ මානසික ස්වභාවය, සත්වයාගේ මානසික ස්වභාවය. මේ සත්වයා තුළ තියෙනා වූ ඇලෙන සහගත ස්වභාවය සහ නුසන්සුන් ගුණය කියවෙන කුජට තමයි මේ ලග්නයේ අයිති දින තියෙන්නේ. දෙවෙනි කොටුව නිතරම නිරන්තරයෙන් කියවෙනවා කාටද? වෘෂභ රාශියට. වෘෂභ රාශිය අධිපතියා වශයෙන් පෙන්වන්නේ කවුද? සිකුරු ග්‍රහයා. පෙර කරන ලද පින්පව් විපාකෙන්නේ ස්ථානයේ තමයි දෙවෙනි කොටුව. පින්පව් කියලා කිව්වම ඒක සිකුරුගෙන් තමයි ලෞකික සැප ලබා දෙන්නේ. තුන්වෙනි කොටුව මිතුන රාශියෙන් කියනවා මෛතුන්නේ. මෛතුන්නේ කියලා කියන්නේ මොකද්ද? ස්ත්‍රියක් සහ පුරුෂයෙක්ගෙන් එක පෙන්ලා තියෙන. දැන් දෙවෙනි කොටුවේ කියවෙනවා පළවෙනි කොටුව එළුවෙක් වගේ නොසන්සුන් ගුණය, දෙවෙනි කොටුව ගවයෙක් වගේ වැඩ කරන්න අවශ්‍ය ගුණය, තුන්වෙනි කොටුව මෛතුන්නේ. මෛතුන්නේ කියන්නේ ස්ත්‍රියක් සහ පුරුෂයෙක්ගෙන් එක පෙන්ලා තියෙන්නේ ලෞකික කාම රසාස්වාදයේ කියවෙන තැන. ඒක බුදුට අයිති දීලා තියෙනවා. සිව්වැන්න හතරවැන්න කටක රාශියට දීලා තියෙනවා. එතන හදවත පපුව පෙන්වන තැන. ඊට අමතරව කකුලුවෙක්ව පෙන්වලා තියෙනවා. කකුලුවගේ ස්වභාවය තමයි යන පැත්ත නෙමෙයි යන්නේ, පෙන්නන පැත්ත නෙමෙයි කරන්නේ, කියලා දේ නෙමෙයි කරන්නේ. ඒක හදවතේ තියෙන ස්වභාවය, සිතිවිලි තියෙන ස්වභාවය. තමන් හිතින් අරමුණු කරන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි මේ සත්‍ය වශයෙන් ක්‍රියාත්මක කරන්නේ. ඒගොල්ලෝ තමයි සිව්වැන්න කියවෙන්නේ. පස්සෙන්ද කියනවා සිංහ රාශියෙන් තමාගේ චරිතය තුළ තියෙන බලවන්ත බව, කාටවත් යටත් නොවන ස්වභාවය, අහංකාරකම, මුරණ්ඩුකම ගතිය ඒ කේන්ද්‍රයේ සිව්වැන්නෙන් කියන යටත් වෙන ස්වභාවය. පස්වැන්නේ හයවැන්නෙන් කියන සතුරු ස්ථානය කියලා කියනවා. එතන අයිති වෙනවා කන්‍යා රාශියෙන්. ඒකත් අයිති වෙන නැවතත් බුදටයි. බාහිර පරිසරයත් එක්ක තමන් ගැටෙන ආකාරය. හත්වෙනි කොටුව බලන්න මොකද්ද? තුලා රාශිය. තුලා රාශිය කොටෙන්ටද අයිති වෙන? තරාදිය. තරාදීන් වෙන සමබර ගුණය. එතන අයිති දිලි තියෙන නැවතත් සිකුරුට. විවාහ ස්ථානයේ අයිතිය, විවාහ ස්ථානයේ හිටියත් නැතත් කාටද අයිති? සිකුරුට අයිති. හරියට නිකන් ඔබ ගෙදර හිටියත් නැතත් ඔබට නිවසේ අයිතිය තියෙනවා වගේ. ඔව්. එතකොට ඔබතුමා කිව්වා වගේ දැන් මේ කේන්දරේ අපි දැන් මම ඇහුවේ ග්‍රහයන් ඉන්නවද මේ විවාහය ගල මේ සුදුසු ග්‍රහයන් ඉන්නවද කියලානේ. එතකොට දැන් ඔබතුමා කිව්වා වගේ මේ මේ කොටු 9ම කොටු 12ක් තියෙන මේ ස්ථාන 12ම අපි කේන්දරේ ගලපනකොට අවශ්‍ය වෙනවද? අත්‍යවශ්‍යයි. මේක දන්වැලක් වගේ. දන්වැලක එක පුරුකක් හරි අතහැරුණොත් ඒ දන්වැලේ තියෙන ශක්තිය බෙලහීනත්වයට පත් වෙනවා, දුබලත්වයට පත් වෙනවා. මිස කිසිම ග්‍රහයකු ප්‍රධානවන්නේ නැහැ. නමුත් යම් යම් කරුණු කාරණා වලට ග්‍රහ මුල් වෙන ග්‍රහයෝ ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට රැකියාව ගැන අහනවා නම් අපි සෙන්සුරුගේ පිහිටින් බලන්න ඕන. හදවතේ ගුණය නැත්තම් හදවතේ තියෙන අවංකත්වය බලනවා නම් අපි අනිවාර්යෙන් බලන්න ඕන චන්ද්‍රයාගේ පිහිටීමේ ස්වරූපය. එතකොට විවාහය ගැන බලනවා නම් සිකුරුගේ පිහිටීම. මානසික ස්වභාවය බලනවා නම් කුජගේ පිහිටීම. අන්න ඒ වගේ අපිට කිසිම තැනක් අතහැරිය යුතු කොටසක් නැහැ. මෙහෙම කිව්වොත් සාමාන්‍යයෙන් කේන්දර ගලපනකොට මේ ග්‍රහය ගලපනකොට ස්ත්‍රී කේන්දරයක් ගත්තොත් විශේෂයෙන් ස්ත්‍රී කේන්දරයක නම්
රවි කුජ දෙන්න ආශ්‍රිතව බලන්න ඕනේ කියලා හෝ පිරිමි පුරුෂ කේන්ද්‍රයක නම් සදු සිකුරු දෙදෙනා බලන්න ඕනේ කියලා විශේෂ නීතියක් මොකක් හරි එහෙම දෙයක් තියෙනවද අපි පොරොන්දු ගල්පනකොට ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ මතක තියාගන්න විවාහ ජීවිතයක් ගත කරන්නට යනකොට ඒ රසාස්වාදය බලනකොට නමුත් මතක තියාගන්න ස්ත්‍රීගේ චන්ද්‍රයාගේ පිහිටෙන් විශේෂයෙන් බලන්න ඕන වෙනත් දෙයක් නිසා නෙමෙයි ඔසප් චක්‍රය ආර්ථව චක්‍රය ගර්භාෂයේ පිහිටීමේ ස්වරූපය තමගේ මානසික ස්වභාවය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්නට නම් අනිවාර්යයෙන්ම ඒ චන්ද්‍රයාගේ පිහිටීම විශ්ලේෂණය කළ යුතු වෙනවා රවිගේ පිහිටීම තුළ නිරන්තරයෙන් කියන තමගේ දින පෞරුෂත්වය පර්සනලිටි ඒ පෞෂත්වයේ පිළිබඳව කතා කරනකොට රවිගේ පිහිටීම ඉතා වැදගත් වෙනවා තමන්ට තමන්ගේ ගෞරවය සහ තමන්ට තියෙන බලය රැකගෙන තමන්ට ජීවත් වීමේ ශක්තිය සහ බලය වාසනා ගුණය තියෙනවද කියන එක ඔබ දැකලා තිය සමහර පවුල්වල තියෙනවා බිරිඳ විසින් තමයි නිවස පාලනය කරන්නේ මාතෘ මූලික පරිසරයක් වගේ තමයි මේ නිවස තුල තියෙන්නේ ඇතැම් පවුල්වල පුරුෂයා විසින් අන්නේ ඒ වගේ එතනදී තමන්ට අවශ්‍ය කරන විවාහ ජීවිතය ගෙන යාමට අවශ්‍ය කරන පෞෂත්වය කියන එක ඉතාමත් වැදගත් වෙන නිසා පුරුෂයෙකුගේ කේන්ද්‍රය බලනකොට රවිගේ පිහිටීම ඉතා වැදගත් වෙනවා තමන්ගේ ලිංගයට අවශ්‍ය කරන පෞෂත්වය ආරක්ෂා කරගන්න ජීවත් වීමේ වාසනා ගුණයේ පුද්ගලයන් තියෙනවද කියන එක බලනවා ඒවා ඉතා වැදගත් පොරොන්දම් මේ නිසා තමයි මම කිව්වේ කිසිම ග්‍රහයෙකු අතහරින්නට බෑ නමුත් විවාහයේදී සිකුරු ග්‍රහයා අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා කියන එක ඔව් සිකුරු ග්‍රහයා වගේම සාමාන්‍යයෙන් අපි කියනවා කෙනෙක්ගේ දෛවූපගත ඉරණම තීරණය කරන්න සෙනසුරු ග්‍රහයාත් වැදගත් වෙනවා කියලා. මේ විවාහයට කොහොමද සෙනසුරු ග්‍රහයාගේ බලපෑම සිද්ධ වෙන්නේ? සෙනසුරු ග්‍රහයා කියන ග්‍රහයාගේ ස්වරූපය තමයි ලෞකික අනිෂ්ට ග්‍රහයක්. ලෞකිකත්වයට බාධා කරන ග්‍රහයක් වශයෙන් තමයි සෙනසුරු හඳුන්වන්නේ. සෙනසුරු විසින් කරන්නා වූ යම් යම් ක්‍රියාකාරී ගුණයන් තුළින් ඒ පුද්ගලයාගේ වාසනා ගුණ වලට යම් යම් බලපෑම් කරනවා එක එල්ලේ. ඒ වාසනා වලට කරන බලපෑම් වාසනා ගුණයන්ට තියෙන අභිහිතතාවයන් සහ බාධකයන් හඳුනා ගන්නට සෙනසුරු ඉතා වැදගත් වෙනවා. තමන් පෙර භවයේ කරන ලද අකුසල කර්ම, ඒ වගේම පාපකාරී ගුණයන්, දැන් අකුසල් සහ පව් කියන දෙකක් අකුසලයෙන් නිවන් මාර්ගය අහුරනවා පාප වලින් තමට ලෞකික සැප ලබානෝදී දුක් ලබා දෙනවා. මෙන්න මේ ගුණයන් අනුනා ගන්නට සෙනසුරුගේ පිහිටීම ඉතාමත් වැදගත් වෙනවා. මෙසා සෙනසුරු අත්‍යවශ්‍ය සාධකයක් වෙන විවාහ ජීවිතයක් ගත කිරීමේදී ඊට අවශ්‍ය කරන රසාස්වාදය නිසි පරිදි පුද්ගලයාට ලැබෙනවද කියන එක තේරුම් අරගන්නට සෙනසුරුගේ පිහිටීම අත්‍යවශ්‍ය වෙන බව විශේෂයෙන් කියන්න ඕන. හරි. ඒ වගේම තමයි අපිට පුළුවන් අපේ කේන්දරයක් බලලා කියන්නට විවාහයක් අපේ කේන්දරේ සිද්ධ වෙනවද දැන් බොහෝ දෙනෙක් ඉන්න විවාහේ ප්‍රමාද වෙච්ච අය ඒ වගේම ඉදිරියේදී විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය සහ ප්‍රේම සම්බන්ධතා තියෙනවා මේවා කැඩිලා යනවා විවාහේ සිද්ධ වෙන්නේ නැහැ මේ වගේ දේවල් කොහොමද අපි අපේ හදාහන බලලා කියන්නේ ඔ කෙනෙක්ගේ හදාහන බලලා ඔබතුමා කොහොමද කියන්නේ මොහුට විවාහයක් සිද්ධ වෙනවද නැත්නම් මොහුගේ විවාහය ප්‍රමාද වෙනවද කොහොමද ඒ ගැන තීරණ කරන්නේ ඇත්තවශයෙන්ම දැන් විවාහය පිළිබඳව නියෝජනය කරන ග්‍රහය උත්පත්තින් දුරලයි නම් විශේෂයෙන් සිකුරු දුරලයි නම් තමන්ට රසාස්වාදය ලබන්න දෙන්නේ නැහැ ශෘංගාර රසය ලබා දීමට බාධා කරනවා ඔබ දැකලා තිය සමහර අය නමට විවාහ වෙලා ඉන්නවා නමුත් ඒ අය ඇත්ත වශයෙන්ම ඒ විවාහය තුල තියෙනව රසාස්වාදය විඳින්නේ නැහැ මම දැකලා තියෙනවා සමහර අය විවාහ වෙලා එන්ගේජ් වෙලා ඉන්පස්සේ මහත්ය රට යනවා නෝන ලංකාවේ ඉන්නවා සමහර අය විවාහ වෙලා සතියක් මාසයක් දෙකක් ඉඳලා ඉන්පස්සේ තමගේ ස්වාම පුරුෂයා විදේශගත වෙනවා අවුරුදු ගානකට එන්නේ නැහැ එවැනි අයට ඇත්ත වශයෙන්ම විවාහ වාසනා ගුණය කියන එක නැහැ එවැනි අයට විවාහය සිද්ධ වෙන්නේ කොහොමද එතන නීතිමය විවාහයක් සිද්ධ වෙනවනේ දැන් නමුත් ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නීති කියන කතාව නෙමෙයි සලකන්නේ. දැන් අතක බෞද්ධාගමනෝ බලනකොටත් කෙනෙකුගේ මේ රටේ තියෙන නීතිය නෙමෙයි බලන්නේ කර්ම ශක්තියනේ. දැන් බෞද්ධාගමක කොතනකවත් කියලා තියෙනවද මේ සමාජ අසාධාරණ ගැන කතා කරලා තියෙනවද නැහැ. මොකද සමාජ අසාධාරණේ අරයා සැප විඳිනවා මෙයා දුක් විඳිනවා සමාජ අසාධාරණයක් තියෙනවා. ඊළඟ හැමෝම එක වගේ සැප විඳින්න ඕන කියලා සමාජවාදයක් ගැන බුදුදහමේ කතා කරනවද නැහැ. ඒ වගේ තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල. කෙනෙක්ගේ පිම්පවනෝ තමයි මේ දේවල් ලැබෙන්නේ. තව කෙනෙකුට සැප විඳින්නත්, තව කෙනෙකුට දුක් විඳින්නත්, තව කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙන්නත්, තව කෙනෙකුට නොලැබෙන්නත් විශේෂ හේතු සාධක වෙන කර්ම කාරණාවන් පූර්ව භවය තුලදී කරන කුසල ශක්තියන් තුල කියවෙනවා. ඒ නිසා කියන්නේ කොයි දෙයකට වඩා ඉතාවත් වැදගත් වෙනවා කියලා මොකද්ද? පුබ්බේත කත පුඤ්ඤතා. පෙර කන්නද පුණ්‍ය බලය තියෙන්නට ඕන. ඉතින් නවට විවාහ වෙලා නමට නිකන් අර කොල කෑල්ලක අස්සම් කරලා ගිවිසුම්කට ගිවිසුම් ගත වෙලා ස්වාමි පුරුෂයා විවාහ විදේශගත වෙලා ස්ත්‍රිය තමගේ උපන් රටට වෙලා දුක් විඳින්මින් කල්මරමින් කාලය ගත කරමින් දුක් විඳින්මින් ඉන්නම නම් ඒක ඇත්ත වශයෙන්ම විවාහයක් වශයෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ සලකන්නේ නැහැ. ඒක తాවකාලික හුදු විනෝදාස්වාදයක් ලැබූ අවස්ථාවක් වශයෙන් විනා විවාහයක තියෙනා වූ
තෘප්තිමත් බව කියන එක ඒ තුල ඇත්ත වශයෙන්ම තියෙන බවක් පෙන්වුම් කරන්නේ නැහැ. කේන්ද්‍රය බැලුවාම ඒක පැහැදිලිව සනාථ වෙනවා, ස්පුට වෙනවා. සුරේකා මේ අපි කේන්ද්‍රයේ දැන් විවාහය ගැන කතා කරන වෙලාවේ අපි අසන්නන්ට ඕන්ගේ කේන්ද්‍රය සම්බන්ධයෙන් දැනගන්නට බොහෝ දේවල් තියෙන මේ අවස්ථාවේදී අපි ආරාධනා කරනවා අපිත් එක්කතු වෙන්න www.dinamina.lk වෙබ් අඩවි වෙත එන්න. ඔබේ නමගම විස්තර සහපන් වේලාව මේ හැම දෙයක්ම අපිට කමෙන්ට් කරන්න අපිට පුළුවන්. ජ්‍යොතිර්වේදී ප්‍රශාන්ත් මල්විගේ මහත්මා හරහා ඔබට පිළිතුරු ලබා දෙන්නේ විතරක් නෙමෙයි 0112 323 704 මැදිරිය දුරකථන අංකයේ නිරතුරුවම ඔබෙන් විවෘතයි. එතකොට අපි විරාමයකට ගිහිල්ලා නැවතත් සුපුරුදු වැඩසටහන සමගින් එකතු වෙමු. मन हले रंदी सिउदिगिनसी पवन रोदे गलना म्यूरु सत्सर नदई තනිය ඔබ සම්බන්ධ වෙලා ඉන්න හඳ හනා ඉරණමයි සමගිනොයි ඔබට අපි යෝජනාවක් කරා ඔබට පිට එක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඒ වගේම බොහෝ දෙනා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නා මේ වෙලාවේ එළඟ කවුද අපි දැන් කවුරු ගැනද කියන්නේ? අපි දැන් ජ්‍යොතිෂය පිළිබඳ විවාහය පිළිබඳව කතා කරපු දේවල් මදකට නවත්තන්න ඉදලා. මොකද ඒ තරමට අපිට කටියේගේ වෙලාවල් එවලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට අවස්ථාව දෙමු නේද එළඟ? ඔව් අපිට මුලින්ම ඉන්දුල මල්ෂාන් රත්නසූරිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඔහු සඳහන් කරනවා ජ්‍යොතිෂතුමනි මේ ඔහු 1986 නොවැම්බර් මාස 10 වෙනිදා තමයි ඔබදල බල තියෙන්නේ. නිට්ටඹුව ප්‍රදේශයේ සවස 6:30 කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. වහන ඔහුගේ විවාහ ජීවිතයේ කොයි ආකාරයෙන්ද විසදෙන්නේ? මේ අද විස්තර ටික තමයි අහන්නේ. ඔව් අපි ඔහුගේ චරිත ලක්ෂණත් එක්කම කියමුකෝ. ඇත්ත වශයෙන්ම මේ වෘෂභ ලග්නෙන් තමයි මේ මහත්මයා උත්පත්ති ලැබල තියෙන්නේ. වෘෂභ ලග්නේ කුම්භන වංශකේ මේ රාහුගේ මහත්සාව 1993 ජූලි 14 දක්වා ගත කළා. එතන සිට 2009 වර්ෂයේ අප්‍රේල් 24 දක්වා ගුරුගේ මහත්සාව මේ වර්තමානයේ ගත කරන ඕන සෙනසුරුගේ මහත්සාව කාලේ 2009 අප්‍රේල් 24 වෙනිදා ඉඳන් 2028 ජනවාරි 15 වෙනිදා වෙනකන් සෙනසුරු මහත්සාව ගත කරන්නේ. ඇත්තම මේ සෙනසුරු වෘෂභ ලග්නයේට යෝග කාරකය වෙනවා. සියලු වාසනා ගුණ දෙන ග්‍රහය වෙනවා. මේ නිසා මේ මහත්මයා ගත කරන වර්තමාන කාල පරිච්ඡේදය ගත්තොත් ජීවිතය ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදයක්. තම අරමුණු සහ අපේක්ෂාවන්ගේ යහපත් සාර්ථකත්වය පෙන්වන පමණක් නෙවෙයි මේ මහත්මයා දින ඉතාමත් විශිෂ්ට වූ යෝගයක් ගජකේසර කියන යෝගය. ගජ කියන්නේ අලියට. මේ ගජ මුතු තියෙන අලියාගෙනේ. කේසර තියෙන කාටද? සිංහයාට. චන්ද්‍රයාගේ වාහනේ තමයි අලියා. මේ ගුරුගේ වාහනේ තමයි සිංහයා. මේක අදහස් කරන්නේ මොකද්ද? ගුරු සහ සඳු එකට සංයෝගව භව සටහන තුල අයස්ථානෙ වෙන 11 වෙනි පිටිලා තියෙන සාමාන්‍ය කේන්ද්‍රයන් ගුරු චන්ද්‍රයා දෙන්නේ ඉන්නේ 10 වෙනි කාලසර්ප යෝගයක් ඇදලා. මේ කාලසර්ප යෝගය කියන රාහුට සහ කේතුට සියලු ග්‍රහය වැඩිවීම. නමුත් ඒ සියලු දෝෂ අභිභවලා මේ මහත්මයාට අලියෙකුගේ ශක්තිය සහ සිංහයෙකුගේ එඩිතර බව ඇති කරන යෝගයක් මේක. මේ මහත්මයාගේ ජීවිතේ බොහොමයක් අටතුර ඉහළ සාර්ථකත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. දිබ්බලෙන් යුතුව සෙනසුරු ග්‍රහය හත්වැන්නේ බලවත් පිටිලා තිනවා. නමුත් පොඩ්ඩක් ප්‍රවේශම් වෙන මේ මාත්‍රාවේ මේ හෘදයේ ලේ ගමන් කිරීමේ වේගය යම් කිසි වෙනසක් ඇති කරන පිටීමක් තියෙන නිසා පච්ච කියන ගල් වර්ගයේ පච්ච කියන කොළ පාට එන ආලෝකය අවශෝෂණය කරන බලන ඉන්න ඕන. ඊට අමතරව කාලසර්ප යෝගින් උත්පත්ති ලැබුවට මේ මාත්‍රාවට තියෙන තවත් ප්‍රබල වූ යෝගයක් මේ රටෙන් පිට වෙලා විදේශයක ස්ථීර පදිංචි වෙන්නට. මේ මාත්‍රාවට කියන්නට ඕන පච්ච ගලක් පච්ච කියන කොළ පාට ගලක් තුල කපල බලන ඉන්න රත්න කෝමෙදියක් යටතට උලට ඉන්න එන ආලෝකය පරාවර්තනය වෙන බලන ඉන්න මීතමතර වෛරෝඩියක් පළඳින වෛරෝඩි සාමාන්‍ය ආකාරයට මේ මහත්මයාගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු සහ අරමුණු වල ඉතාමත් යහපත් කාල පරිච්ඡේදයක් 2019 වර්ෂයේ ජූනි මාසයේ සිට ඉදිරියට දුවා වෙනවා. මේ වර්තමාන කාලයේ ඒ රාෂ්ට්‍රිකයක් ගත කළාට ඒ රාෂ්ට්‍රිකේ කිසිම අගුණදායි තත්ත්වයක් මේ මහත්මයාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මේ මහත්මයාට මම පැහැදිලිවම කියනවා මේ සෙනසුරුගේ මහත්සා කාලයේ මේ මහත්මයාගේ ජීවිතයේ සියලු කටයුතු සහ අරමුණු සාර්ථකත්වයටපත් වෙන වාසනාවන්ත කාල පරිච්ඡේදයක් කියලා. ඔන්න ඉදලාට හොඳ පණිවිඩයක් තමයි ජ්‍යොතිෂ මහත්මයාගෙන් ලැබුණේ. ඉතින් සතුට ඇති. පොඩි දෙයක් අහන්න තියෙනවා. දැන් ඉදලාට මැනික් පලඳන්න කිව්වනේ. ඔව්. වර්ග තුනක් කිව්වා. ඔව්. ඔය තුනම අනිවාර්යෙන් දාන්න ඕනේද ප්‍රතිපල ලබා ගන්න? මේ අපේ ශරීරය ඇදලා තියෙන තේජස් පඨවි වායුව වර්ණ ගන්ධ රස ඕජා ප්‍රසාද කියන මේ රූප කලාප වලින්
මේ රූප කලාපවල තියෙන සමතුලිත බව බිඳවැටෙනවා අපිව කායිකව සහ මානසිකව යම් යම් දුර්දායි තත්ත්වයන්ට පත් කරනවා මේ දුර්දායි තත්ත්වයන්ට පත් කිරීම සමතුලිත කරන්න සමනය කරන්න සමවාය කරන්න තමයි මේ මැණික් ගල් වර්ග පළඳින්නේ එවිට ඔබ කායිකව සහ මානසිකව නිරෝගී පුද්ගලයෙක් වෙනව පමණක් නෙමෙයි කර්මජ වැටිවන්නා වූ යම් පැසි දෝෂකාරී තත්ත්වයන් දෙන්න ඒවා යටපත් කරන්නට හේතු වෙනවා හොඳයි අ රංගා පිටක තවත් එක්කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා ජනිත් මාතරින් विशेष कारण गत राहु महत्सा काल परछेदन काल परछेद पटक मे वर्षे अवसाने दक्वा काले प्रवेश कल्पना में तीर्ण गंट होना तमंग जीवित अरमुसा अपेक्षा बरपतल बिंदी पेन्नम करेन मे काल सीमा तमंग तत्व सह गौरव आरक्षा कर जीवत् मतगति आगन तम नुपर वरिदी वाले चोदन लगी तमंग चरित्र संबंधी एम एम गटी तत्व मूड दिन सिद्धवे इतना प्रवेश इतना कल्पनाकारी आटपड़े बल्लो मे महात्म की अनिवार्य रत्न गोमेद्यक्तमें बलला मे महात्म रत्न गोमेद्य पड़ो देंट मे राहु महत्सव दंग अवसर नमु इतना पैदल के अंदर रत्न गोमेद गलवर के पड़ो नितिपत जीवित काले पुरा यटतुड़ उलटी पदाल इन आलोक परावर्तन विनट पच्चल पड़ोन आलोक अवशोषण कपल पलो मेन मेलस पलिवत पवतन अग्न सह ग्रहत मुख समगत वैरोडी अक्सम वैरोडी विशेष पदवी मग्न सामान्य पलिंद एविटे पवतन बाधक दोष दुर्वे कोहन की अंटोन मे वर्ष अवसान दिता कल्पना विवाह मे महात्म एक अरमुन बरपतल बाधक बेडम कर विवाह संबंध तीरन वाली इतम कल्पनाकारी तीरन गे काल अगुण काल නැති කරදර නැති බාධක ප්‍රශ්න එන්න බලලා කාල පරිච්ඡේදය. ඔව් විරංග අපිත් එක්ක තවත් ඒ සම්බන්ධ බොහොම අරදවි අපිත් එක්ක මේ වෙලාව සම්බන්ධ වෙනවා. ජොසිස්තුමනි මේ අපිට තවත් කෙනෙක් කියවනා මෙන්න මෙහෙම තිලිනි කරුණාරත්න ඇතුමේගේ නම උපන් ස්ථානයේ කොළඹ කියලා තමයි සඳහන් වෙන්නේ. සවස 12:30 1984 දෙසැම්බර් මාසේ 19 වෙනිදා. 84 දෙසැම්බර් 19 उपस्थाने कोलंबो उपस्थाने कोलंबो यहाँ नित विलाव सावस दुलाहाई ती है दुलाहाई ऐ हाना कोहम देगी विवाहे संबंधित तीन गटलो मनोवाद ऐ गेचर दलाक्षण कोहम देखी निकटमाई देने घंटा वाशला थी ओ मीने लगने कन्या नमाज के उत्पत्ति लबला थी इन्हीं मैं दरवाज़ उत्पत्ति लबला थी इन्हीं विशाने कते पलविनी पा दें මේන්සම් මේ කේන්ද්‍ර තුල ඉතා බැලුවම් පේනවා මේ ගුරුගේ මහත්සාවෙන් උත්පත්ති ලැබල තියෙන මේ දසාව 1998 මාර්තු මාසේ 14 වෙනිදා දැන් අවසන් වුණා එතෙන් සිට 2016 දෙසැම්බර් 4 දක්වා සෙනසුරුගේ මහත්සාව කාලය එතෙන් සිට ඉදිරියට මේ බුදගේ මහත්සාව 2033 වර්ෂයේ සැප්තැම්බර් 6 දක්වා ගත කරන්න සිද්ධ වෙන බව පෙන්눔 කරනවා මේ සෙනසුරු මහත්සාවෙන් පසු එළෙවෙන මේ බුදගේ මහත්සාව කාල පරිච්ඡේදය තමයි මේ වර්තමාන කාල සීමාව තුළදී මේ දරුවා ගත කරනවා පෙන්눔 කරන්නේ දැන් ඇත්තම කේන්ද්‍ර බැලුවොත් මේ දරුවා චරිතවත් තුන බලවන්තම ගහ විදිහට පෙන්눔 කරනවා රවි ගහය කාටවත් යටත් වෙන ස්වාධීන මතධර්ම චරිතයක් තමන් තමන්ගේ ස්වාධීන මතයන් තුළ විනා අන්‍යයන්ගේ මතයන්ට තරම් ඇහුම්කන් නොදෙන චරිතයක් මෙයා පෙරබරේදී මේ යම් යම් අයගේ හිත රිද්දවල තිනවා මේ නිසා මේ භවය තුළදී මේ දරුවා මතක තියාගන්න ඕනේ මෙයාට හද අපුවේ හතිය වගේ රෝගවලින් ඔය ජලය ආශ්‍රිත වෙන රෝග තත්ත්ව හතිය වෙන රෝග තත්ත්ව වලට මුල් වෙන හේතු සාධක පෙන්නනවා ඇත්තෙම කතා කරනවා නම් මේ පසුගිය කාල පරිච්ඡේදයේ වය පිරුණු වයස අවුරුදු 30 දක්වා කාලය ඉතාමත් තීරණාත්මක කාල පරිච්ඡේදයක් මේ දරුවා ගත කරා ඉතාම අගුණදායි කරදරකාරී මානසික පීඩාකාරී කාල පරිච්ඡේදයක් ගත කළා රට ගම අතහැරලා දාල යන තරමට මානසික වශයෙන් පීඩා විඳපු කාලයක් තමයි පසුගිය කාල පරිච්ඡේදය මේ නිසා ඔබත් මතක තියාගන්න ඔබටත් කර්මානුරූපව විවාහය පිළිබඳව කියවෙන ස්ථානීය බලයේ බරපතල දෝෂකාරී තත්ත්වයක් පෙන්눔 කරනවා සෞඛ්‍ය තත්ත්වයෙන් සැලකිලිමත් වෙන්න විශේෂම හදවත ආශ්‍රයෙන් ඇති වෙන හතිය වෙන රෝග
පෙනහළු ආසාදිත රෝග තත්ත්ව ගැන සැලකිලිමත් වෙන්න ස්නායුගත රෝග තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්න ඔබට මේ රට තුල ඉන්නවට වඩා රටෙන් පිටවීම ඉතා යහපත් ඇත්ත වශයෙන්ම මේ විවිධ අරමුණු ඔබට සිත් තුළ පහළ වෙනවා ඔබ චන්ද්‍රකාන්තියක් පළඳින්න ඕන කාක නීලයක් වෛරෝඩියක් සමග එවිට ඔබට මේ පවතින අගුණ සහ ග්‍රහදොස් බොහෝ දුරට යටපත් වෙලා යයි ඇත්ත වශයෙන්ම කියනනම් ඔබ තනි මතය තුළ කටයුතු කරන කෙනෙක් නිසා ඔබට අන්‍යයන්ගේ මතවාදයන් ටිකක් ඉවසන්න අමාරු කෙනෙක් මේසා ගෘහ ජීවිතයක් ගත කිරීමේදී ඔබ නිරන්තරයෙන්ම අහිංසක ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක් සමග විනා අනිකුත් මොනම කෙනෙක් එක්ක විවාහ ජීවිතයක් ගත කළත් ඒ ජීවිතය ගත කිරීමට අපහසු තත්ත්වයක් ඉතා පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා හොඳයි හිතවතුනේ මේ අපි ඔබට ආරාධනා කරන්නට කැමතියි මේ ඔබ අපිට මේ මේ සාධාරණ සම්බන්ධයෙන් දෙයක් දැනගන්නට අවශ්‍ය වෙලා තියෙන වෙලාවේ යොමු කරන මිට ප්‍රශ්න ඔබගේ උපන් දිනය උපන් වේලාව උපන් ස්ථානය නිවැරදිව සටහන් කරන්නට යොහුසුල වෙන්නට කියලා සොරේක ඔව් අපි තවත් ගීතමය විරාමයකට ඇන්දරංග ඔව් එහෙනම් මම පොඩි විරාමයක් කරගෙන නැවතත් සුපුරුදු පරිසරයන් සමග ඉන්නකෝ උපන් වෙලාව තියෙන්නේ පාන්දර 12:33 කොළඹ 1978 8 12 පාන්දර 12:33 කොළඹ නම කසු කසු දැන් ඇත්තටම මම නම අහන්න ප්‍රධාන හේතුවක් තියෙනවා නම අහන්නේ වෙලද්දයක් නිසා නෙමෙයි නමක තියෙනවා ශබ්ද පහක් මේ ලෝකේ කුමන භාෂාවකින් කතා කළත් ආ ශබ්දය ඊ ශබ්දය ඌ ශබ්දය ඒ ශබ්දය සහ ඕ ශබ්දය කියන ශබ්ද පහ තමයි ඉතා වැදගත් වෙන්නේ මේ ශබ්ද තුලින් කියවෙන කරුණු කාරණා තුලින් පුද්ගලයාගේ චරිතය වෙනස් වෙනවා දැන් කසුන් කියනකොට කා කියනකොට ආ ශබ්දය අපිට ප්‍රශාන්ත් කිව්වොත් ක්‍රී කියනකොට ඊ ශබ්දය කේමන් කිව්වොත් කේ කියනකොට ඒ ශබ්දය කුෂාන් කිව්වොත් කූ කියනකොට ඕ ශබ්දය කෝලිත කිව්වොත් කෝ කියනකොට ඕ ශබ්ද එනවා මං කියන්නේ පැහැදිලි වෙන්න ඕන එතකොට අපි ගත්තොත් එහෙම මෙතනදී නාම ශබ්දය අනුව පුද්ගලයාගේ ගුණය වෙනස් වෙනවා දැන් මේ අනුව මේ දරුවාගේ කේන්ද්‍ර තුල කසුන් කියනකොට කා කියනකොට ආ ශබ්දය තමයි මුල් වෙන්නේ මෙතන ලග්නේ වශයෙන් කියවෙන්නේ වෘෂභ ලග්නේ කුම්භ නවාසිකින් ඉදලා තියෙනවා විසානකර දෙවෙනි පාදෙන් 1988 නොවැම්බර් 25 දක්වා ගුරුගේ මහත්සාව එතන සිට 2007 අගෝස්තු මාසේ 18 දක්වා සෙනසුරුගේ මහත්සා කාලේ එතන සිට 2024 මැයි මාසේ 20 දක්වා බුදගේ මහත්සා කාලය ගත කළා 2024 මැයි 20 ඉඳන් ඉදිරියට මේ දරුවට ගත කරන්න සිද්ධ වෙනවා කෙහෙතගේ මහත්සා කාලය. ඇත්ත වශයෙන්ම වෘෂභ ලග්නේ උත්පත්ති ලැබල මෙතනදී පෙන්නනවා මේ කේන්ද්‍රයේ මේ ආකාරයේ නියෝජනන කුජ ග්‍රහයා සිකුරු සමග රාහු සමග සංයෝග වෙලා කේන්ද්‍රයේ පස්වැන්නේ බීට්ලා ශනි සහ බුධ එකට එකතු වෙලා ඉන්නවා. රවිගෙන් චරිතවත් වෙනවා රවිතා බලවත්. මේ නිසා තමාගේ ස්වාධීන මතයන් දරමින් ජීවත් වෙන චරිතයක් වෙනවා. තනි මතය තුළ කටයුතු කරන්නේ. අර අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ මයි කාර් මයි පෙට්‍රෝල් කියලා. මම ජීවත් වෙන්නේ මට ඕනේ විදිහට මම කාටවත් ඕනේ විදිහට නෙමෙයි ජීවත් වෙන්නේ කියන අදහසක් තුළ කටයුතු කරන කෙනෙක්. අරයා මොනව හිතුවත් මට වැඩක් නැහැ. අර මිනිස්සු මොනව කිව්වත් මට වැඩක් නැහැ. මම ජීවත් වෙන්නේ මට ඕනේ විදිහට කියන ස්වාධීන මතය දරන දැඩි මතවාදී චරිතයක් වෙනවා. මිනිසා කවුරු මොනව කිව්වත් මම කරන්නේ මට හිතන දේ කියන අදහසින් වැඩ කරන කෙනෙක්. මිනිසා ටිකක් ප්‍රවේසම් වෙන්න ඕනේ මෙයා සාමාන්‍යයෙන් දෙයක් කරනකොට හොඳට කල්යල් බලලා බුද්ධිමත්ව ප්‍රඥාවන්තව දේවල් කරනවා පමණක් නෙමෙයි. තමන්ගේ අදහස සහ ඇඟීම අනික් කෙනෙකුට නොපෙන්වා ඉන්න පුළුවන්. ඔව්. දැන් අපිට අපි ගොඩක් විස්තර දුර යන්නේ නැතුව අපි ඔහුගේ විවාහය සම්බන්ධයෙන් සහ දැන් චරිත ලක්ෂණ ගැන කියවනේ. විවාහය සම්බන්ධයෙන් කියමු. ඇත්ත වශයෙන්ම විවාහ ජීවිතය ගැන බලනකොට මෙයා ටිකක් කල්පනාමින් වැඩ කරන්න ඕන. මේ මේ මහා ඇත්තට මේ දරුවාට තියෙනවා මේ ටිකක් රහසිගත බැඳීම් ඇති කරන්න මේ පිහිටීමක්. ආකර්ෂණීය වැඩිම නිසා ආකර්ෂණීය ගුණ වැඩි නිසා බාහිර බැඳීම් සහ ආකර්ෂණීය ගුණ වැඩි නිසා ගෘහ ජීවිත ගත කිරීමේ ප්‍රශ්න සහ ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙන බව ඉතා පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා මේ ගත කරන කාල පරිච්ඡේදයේ බොහොම කල්පනාවෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියන එක මම නැවත නැවතත් අවධාරණය කරනවා. හොඳයි. ඊරංග ඔව් අපිට තවත් යොමු වෙලා තියෙන මෙන්න මෙහෙම එකක්. ජානක සඳුන් තමයි මේක අපිට යොමු කරලා තියෙන්නේ. 1984 9 වෙනි මාසේ 17 වෙනිදා තමයි ඔහු පුතලපන්නේ. උදැසන 7:40ට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තමයි සම්බන්ධ වෙන්නේ.
කන්‍යා ලග්නේ උත්පත්ති ලැබලා තියෙන්නේ සිංහල වංශකෙන් කන්‍යා ලග්නේ සිංහල වංශකෙන් මේ කේන්ද්‍රය තුල ඇත්තරම ගත්තොත් එහෙම මේ උත්පත්ති කේන්ද්‍රේ මේ දරුවාගේ කේන්ද්‍රේ ලග්නේ තුල ඉන්නවා සිකුරු ග්‍රහය සොකීය නීච රාශි ගත වෙලා දැන් මෙහිම යෙදෙනකොට විශේෂයෙන් කිව යුතු කාරණේ තමයි තමන් ආසදේ තමන් ආසදේ තමන්ට නොලැබෙන පිහිටීමක් තියෙනවා දැන් තමන් ආසයි දේවල් වලට තමන්ට ඉටු කරගත නොහැකි ආශාවන් තියෙනවා ඒ වගේම හිත හරි අවංකයි මම ඒක තිතා පැහැදිලිව කියන හදවත හරි අවංක විවෘත හදවතක් තියෙන අවංක චරිතයක් නමුත් මතක තියාගන්න ඕන ජීවිතයේ ලැබෙන දේවල් තමන් බලාපොරොත්තු තවන දේවල් අතරමඟදී වෙනස් වෙන සුළුයි මේස පොඩ්ඩක් කල්පනාවෙන් තීරණ ගන්න අවශ්‍ය වෙනවා ආදරය විවාහය ප්‍රේමයේ සම්බන්ධයෙන් තීරණවලදී ඔබට ඇත්ත වශයෙන්ම අරමුණු ඇවිල්ලා ඒ අරමුණු අතරමඟදී හිතාගන්න බැරි ආකාරයට වෙනස් වෙලා බාධා වෙනවා ඒ නිසා ආදරය විවාහය සම්බන්ධ තීරණවලදී නම් ඔබ ඉතාමත් ඉවසීමෙන් සහ කල්පනාවෙන් බුද්ධිමත්ව ප්‍රඥාවන්තව තීරණගත යුතුම වෙනවා මොකද මේ වර්තමානයේ ගත කරන දසා කාලය ගතොත් ඔබට මේ දැන් ගුරුගේ මහත්සා කාලේ 2015 පෙබරවාරි 28 සිට ඉදිරියට ආරම්භ වෙලා තියෙනවා මේ කාලවකවන ජීවිතයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක විශේෂයෙන් කියන්න ඕන මේ කාලය නමුත් මේ කාල සීමාව තුළදී ඔබ ගන්නා වූ තීරණ සම්බන්ධයෙන් විශේෂයෙන් ආදරය ප්‍රේමයේ සම්බන්ධයෙන් නම් යම්කිසි බාධක සහිත බරපතල දෝෂකාරී තත්ත්වයක් තියෙන නිසා ඔබට ඔබ තරුණ කාලේදී මහන්සිලා වැඩ කරන කෙනෙක් වයසට ගියාම දුස්තර මහත්තයා කෑම තහනම් කරන කෙනෙක් අන්න ඒ නිසා ජීවිතේ ලෞකික සැපයට රස ආස්වාදයට බරපතල බාධකයක් තියෙනවා ඔබ අනිවාර්යයෙන්ම දියමන්තියක් පලඳින්න ඕන එනාලෝකේ පරාවර්තනය වෙන්න චන්ද්‍රකාන්තියක් පලඳින්න ඕන සාමාන්‍ය ආකාරයට වෛරෝඩියකුත් සමග හොඳයි ඊළඟට කවුද ඊරංග අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඊළඟට සම්බන්ධ වෙන අපිත් එක්ක පසින්දු විජිත් කියලා කෙනෙක් සම්බන්ධ වෙනවා 1993 9 වෙනි මාසේ 18 වෙනිදා තමයි ඔහු උපත ලබන්නේ 11 26 26 26 26 ට කොළඹ දිස්ත්‍රික්ක 9 වෙනි මාසේ 1993 9 වෙනි මාසේ 18 උච්චික ලග්නේ උත්පත්ති ලැබලා තිනේ මේ දරුවා මකර නවාංශකෙන් නමුත් සාමාන්‍ය කේන්ද්‍රම් බොහෝ දුරට හදලා ඇත්තේ ඔබ පුරුෂයෙක් නිසා එක්ක ධනු නවාංශකයට එහෙම නැත්නම් කුම්භ නවාංශකයට නමුත් ඇත්ත වශයෙන්ම ඔබ උත්පත්ති ලැබලා තිනේ මකර නවාංශකෙන් ස්ත්‍රී නවාංශකයක ස්ත්‍රී නවාංශකවල පිරිමි ළමයි ඉපදෙන එක සාමාන්‍ය දෙයක් දැන් ඔබ ඉපදුනේ සිත නැගති තුන්වෙනි පාදෙන් කුජගේ මහත්සාවෙන් මේ වර්තමානයේ ගත කරන දසාව ගත්තොත් 2014 ජනවාරි 15 සිට ඔබ ගත කරන ගුරුගේ නැත්නම් බ්‍රහස්පතිගේ මහත්සා කාල පරිච්ඡේදය ඒ වගේම ඔබ මෙතෙක් කලක් ගත කළා වූ ඒ රාජ්‍යයක තත්ත්වය ඇත්ත වශයෙන්ම දැන් ඇතැම් දිනක අවසන් වෙලා තියෙන්නේ දැන් නම් හොඳයි කියලා. නමුත් මේ වර්ෂයේ අවසානයේ දක්වා කාලය ටිකක් තීරණ ගැනීම වලදී කල්පනාකාරී වෙන්න ඕන. මේ වර්ෂයේ අවසානයෙන් පස්සේ ඔබගේ අරමුණු සහ බලාපොරොත්තු වල යහපත් වර්ධනීය තත්ත්වයක් දිනුවක් සාර්ථකත්වයක් වෙන්නු කරනවා. ඔබ ස්වාධීනව ඔබගේ තනි මතය තුළ ඇති කරගන්නා වූ විවාහ ජීවිතයකට පත් වෙන බව පෙන්නු කරනවා. ඒ වගේම ඔබගේ ජීවිතය ඔබ බලාපොරොත්තු වල අරමුණු සහ අපේක්ෂාවන්ගේ ජයග්‍රහයි බව ඔබට අන්‍යයන් අතර කැපී පෙනෙන බලයකින් ජීවත් වීමේ වාසනාව නිසා භාග්‍ය ඔබට ඉතා පැහැදිලිව පෙන්නු කරලා विशेष कंदाड़ी पल निन्नवेटी सर लगे रतु कटिया තුඩ කපල පල නින්නෝන එන ආලෝකයේ අවශෝෂණය වෙන්න ඒ වගේම පුෂ්පරාගයක් තුඩ කපල පල නින්නෝන එන ආලෝකයේ අවශෝෂණය වෙන්න වෛරෝඩියක් සමග එවිට ඔබට පවතින බාධක බොහොමයක් දුරට දුර වෙලා යයි ඔව් අපිට එක තවත් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මේනක කොඩි තුවක්කු 1986 දෙසැම්බර් පළවෙනිද තමයි ਉਹ උපත ලැබලා තියෙන්නේ හවස 11:45ට 1996 දෙසැම්බර් පළවෙනිද සවස 11:45ට ඔව් උපන් ස්ථානය නම් අපිට නැහැ දෙසැම්බර් පළවෙනිද සවස රාත්‍රියේ 11:45ට සිංහ ලග්නේ උත්පත්ති ලැබලා තියෙන්නේ සිංහ ලග්නේ මේ රවි ග්‍රහය උපතින්ම ඉතා ප්‍රබලයි රවි ග්‍රහය ඉතා ප්‍රබලයි හැබැයි ඔබ බුද්ධ චරිතයක් ප්‍රඥාමන්ත චරිතයක් ඒ වගේම ඔබ ස්වාධීනව මතධර්ම කෙනෙක් නමුත් මතක තියාගන්න ඔබ උත්පත්ති ලැබෙන මොහොතේදී 99 න් බේරලා තියෙනවා සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ඔබට තදබල මාර්ගයක් කියලා තියෙනවා ඒ වගේම මේ වර්තමාන කාල සීමාව ගන්නකොට වර්තමානයේ ඔබ ගත කරන පෙන්නුම් කරන දසා කාලය වශයෙන් ගත්තොත් විශේෂයෙන්ම 2003 අවුරුද්දේ ඔක්තෝබර් 14 සිට 2023 වර්ෂය දක්වාම ඔබ ගත කරන සිකුරුගේ මහත්සා කාලය ඇත්ත වශයෙන්ම මේ ඔබට සාමාන්‍ය වශයෙන් ගත්තොත් සිකුරුගේ ස්වභාවය ආදරේ ප්‍රේමයේ ශෘංගාර රසය පිළිබඳ කියන කරුණු කාරණා ඒ කර්ම කාරණාවට තදින් හිත ඇදියන ගුණයක් තියෙන චර්තිය තුළ ඒ නිසා ඔබට ඔබගේ විවාහය සම්බන්ධ නව අරමුණු නව බලාපොරොත්තු
අපේක්ෂාවන් තදබල විදිහට සිත් තුළ ඇතිවෙන ඉක්මනින් විවාහයක් කරගන්න ඕන කියලා අදහස් සිත් තුළ ඇතිවෙන හේතුන් පෙන්නනවා. නමුත් විවාහය පිළිබඳව දෝෂ පරිතත්ත්වයක් බරපතල විදිහට පෙන්නුම් කරන නිසා කාකනීලියක් සමග වෛරෝඩියක් ඔබ අත්‍යවශ්‍යයෙන් පළඳින්න ඕන චන්ද්‍රකාන්තියක් සමග මේදී කාකනීලයේ එන ආලෝකය පරාවර්තනය වෙන පළඳින්න තවතක් කරන්න එපා යටතට උලට හිටින්නට. ඒක ඉදා වැදගත්. හොඳයි හිතවතුනි ඔබ නැවතත් අපි සමගින් එකතු වෙන්න මේ විරාමෙන් අනතුරුව www.dinamini.lk වෙබ් අඩවියට එන්න ඔබේ අදහස් ඒ වගේම ඔබේ අදහන සම්බන්ධයෙන් ඔබට දැනගත යුතු දේ අපිට යොමු කරන්න මේ විරාමෙන් පසු.
හොඳයි එතකොට විරාමයෙන් අනතුරු අපි නැවතත් සුපුරුදු වැඩසටහන සමගින් තමයි සම්බන්ධ වෙන්නේ ජ්‍යොතිෂය ඉරණමයි වැඩසටහන සමගින් ඔබේ ගැටළු www.dinamana.lk වෙබඩවිට ආවොතින් අපිත් සමගින් බෙදා හදා ගන්නට පුළුවන් සුරිකා ඔව් අපිත් එක්ක තවත් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා අනුරාධපුරින් විමුක්ති විමුක්ති දසොන් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ඔහු ඉපදිලා තියෙන 1993 5/2 පස්වරු 8/34 1993 5/2 පස්වෙනි මාසේ 2 වෙනිදා අනුරාධපුරේ 8:34 සවස උච්චික ලග්නේ උත්පත්ති ලැබලා තියෙන්නේ නා උච්චික ලග්නේ මකර මාසිකෙන් තමයි උත්තරපල්නකදී පළවෙනි පාදේ ඔව් රවිගේ මහත්සාව 1997 ඔක්තෝබර් 21 දක්වා ගත කළා එතන සිට 2007 අගෝස්තු 30 දක්වා චන්ද්‍රගේ මහත්සාව එතන සිට 2014 ජූලි 24 දක්වා කුජගේ නැත්නම් අගහරුගේ මහත්සාව ගත කරලා මේ වර්තමානයේ රාහුගේ මහත්සා කාලය ගත කරනවා දැන් උච්චික ලග්නේ මකර මාසිකෙන් තමයි ඉපදුනේ සාමාන්‍යයෙන් ගෙදර හදපු කේන්දරයන් හදලා ඇත්තේ උච්චික ලග්නේ එක්ක ධනු මාසිකේට එවන් නැත්නම් කුම්භ මාසිකේ කියලා හදලා ඇත්තේ නමුත් මකර මාසිකෙන් තමයි ඉපදුනේ ඉතා පැහැදිලි කිව් යුතු කාරණේ තමයි මේ කේන්ද්‍රයේ චරිතවත් වූ බලවන්තම ග්‍රහය කවුද කියලා බැලුවොත් මේ ඉතා පැහැදිලිව පෙන්눔 කරනවා චරිතවත් වූ ප්‍රබලම ග්‍රහය විදිහට රාහු සම්බන්ධ වෙලා තියෙනවා මේ අනුව Tamanta හිතන දේ සැනකින් ක්‍රියාත්මක කරන්න හිත දෙනවා එක අරමුණක හිත නැති ගතියක් විශේෂයෙන් පෙන්눔 කරනවා දැන් දෙයක් කරන්න යනකොට Tamanta නිතරම අර වලපෑයි ගොඩපෑයි එක දෙයක් කරනවා ඒක ආයි මම මේක නෑනේ මේක හරියන්නේ නෑ මේක වෙනස් කරන්න ඕන එහෙම කියලා Tamanta හිත දෙන පැහැදිලි පිහිටීමක් තියෙනවා තරංකාරීව කරන්නාවු කටයුතුලින් ජයග්‍රහණය ලබන්න පුළුවන් ශක්තිය සහ බලයේ උත්පත්ති කේන්ද්‍රය තුල පෙන්눔 කරනවා විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ දරුවත් මේ වර්ෂයේ අවසාන දක්වා කාලය ගන්නාවු තීරණවලදී පොඩ්ඩක් ප්‍රවේශමින් ඉවසීමෙන් කල්පනාවෙන් තීරණ ගන්නට අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම ආදරය විවාහය ප්‍රේමය වැනි තීරණවලදී විශේෂයෙන්ම තමා විවාහ වෙන්නේ තමාගේ ආදරය තුලින් සිදුවන විවාහයක් පෙන්වන්නේ තමන් අවංකව ආදරය කරන ගුණය තමාගේ චරිතය තුල ඉතා පැහැදිලිව පෙන්눔 කළ තුන මොකද සිකුරු උත්පත්ති උච්චත්‍ය පත්කලා පස්සෙන්නේ බලවත්ත පිටනවා කන හැම දෙයකම රසය බලාපොරොත්තු වෙන විනෝදාත්මක චරිතයක් විනෝදකාමී චරිතයක් ඒ ගුණය ඉතා පැහැදිලිව පෙන්වනවා නමුත් මතක තියාගන්න මේ වර්ෂයේ අවසානයේ දක්වා ජීවිත තුළ තීරණ ගැනීමවලදී පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕන ෂණික තීරණ ඉක්පන් තීරණ සමහර තීරණවලදී මානසික වශයෙන් ඇති වෙන ආතතිය ඒ තත්ත්වය යටපත් වෙයි රත්න භූමියේ දයක් පලඳින්න එන ආලෝකයේ පරාවර්තනය වෙන්න වෛරෝඩිය පලඳින්න සාමාන්‍ය ආකාරයට එවිටේ පවතින බාධක දුරුවේ චන්ද්‍රකාන්තියක් සමග බොහොමයක් බාධක දුරු වෙලා ඔබට යහපත දිනුව උදා කරයි මලවගේ මාත්මය මේ අපිත් සමගින් මීරිගමින් කෙනෙක් සම්බන්ධ වෙනවා මෙන්න මෙහෙම විචිත තමයි නම යොදලා තියෙන්නේ 1984 දෙවැනි මාසේ 12 වෙනිදා 7/7 කියලා තමයි තියෙන්නේ උදේට සවස දෙක පැහැදිලිව සඳහන් නැහැ 84 8 දෙවැනි මාසේ 12 වෙනිදා ඔව් ලග්නේ දාලා තියෙනවා ලග්නේ නම් දාලා නැහැ ඔහු ලග්නේ සඳහන් කරලා නැහැ එහෙම නැතුව හදන්න අමාරුයි 7/7 කියලා දාලා තියෙනවා එනිසා ඔබ නිවරදිව උපන් දිනය සහ උපන් ස්ථානයේ උපන් වේලාව උදේද සවසද කියන එක අපිට සඳහන් කරලා එවන්නේ. හොඳයි හිතවතුනි බොහෝ දේව ඔබේ බොහෝ උපන් වේලාවන් අපිට මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. ඒ නිසා අපි හිතුවා මේ අවස්ථාවෙන් සමු ගන්නට ඔබට සමු දෙන්නට මොකද මේ වේලාවන් අපිට දැන් ඉදිරි සතියට ඉතුරු කරගෙන මේ වෙලාවේ ඔබේ පලාපල කියන එක මදකට නවත්වන්නට එහෙමනම් හිතවතුනි අපි නැවතත් ලබන සතියේ හරියටම සුපුරුදු වෙලාවට ඔබ හමු වෙමේ බලාපොරොත්තුෙන් තමයි සමු දෙන්නේ ප්‍රශාන්ත් මල්ලිකේ මහත්මිය ඔබතුමාට ඔව් එළඟ ඔබටත් පුළුවන් ඔබේ හඳහන බලා ගන්නට ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා හම් වෙන්නට ඔහුට දුරකථන ඇමතුමක් දෙන්නට 0777-282-825 දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ වෙන්නට පුළුවන් ඒ වගේම 0714-428-2825 දුරකථන මාර්ගය ඔස්සේ එතුමානම් සම්බන්ධ කර ගන්නට පුළුවන් ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා ඔබතුමාව තවත් තියෙනවා නම් ඔබතුමා සම්බන්ධ කර ගන්නට පුළුවන් දේවල් කිව්වොත් ඔව් මගේ දුරකථන අංකය වගේම ලිපිනේ අංක 971-18 ලීඩීජේ සාප්පු අසල පුංචි බොරල්ල කොළඹට අංක 971-18 ලීඩීජේ සාප්පු අසල පුංචි බොරල්ල කොළඹට එතන දුරකථන අංකය 0112 66 29 39 ඔව්